आदरणीय शिमोटो ओबगे आदरणीय हजिमे ओब इनतुरु रोबिन कुरुलु कूडुवा तुल तव दुरटक बला हिंदिनु एतिद हजिमे हजिमे गेन नमे तेरुम अरंभुवा नमे ही आर्थेन्न तवत एक कथावक अरंभुम तमाय हजिमे हजिमेट सुंदर शिमोटो हमुवान्ने नव यौवन विये अरंभुमेदिमाय एतन पटान नव यौवन प्रेमीहि सिट मेदिय दक्वा मनुष्य वर्गयागे संतानी ऐतिवन अति सीयुं चित्त स्वभावयन् केबदु आकारयकिन् हसिरेन्नीदै स्वकीय लेखने प्रतिभावे तुलिन् कथुवरया विस्तर करन तीन आयुरु अति विशिष्टाय हजिमे कियन्ने अयालयन्ने किसी मार्तयक् नोमैतिव सेरसरन्ने तम सितुविलि तुलुम अतर मनुवेक् ओबट शिमोटोगेन् तोर लोकयक् तिबुने नैह शिमोटोगे सुंदर सिनहव दकिन्नट ඇත් සමග ශාස්ත්‍රීය සංගීතයේ රස විඳින්නටත් ඔහු ප්‍රිය කළා. ඇගින් වෙන්න යාමින් පසු අතීත මතකයන් තුල සැමදා ජීවත් වෙන්නටත් ඔහුට සිදු වුණා. ඒ නිසා මේ උත්සාහ දැරීම නිසාම හජිමේට හජිමේ වහිමි වුණා. හජිමේට නැමත වසර ගණනාවකට පසු ශිමමුටව නැවත හමු වුණා. ඇත්තටම නම් මේක සත්‍ය වශයෙන්ම සිදුවක්ද නැත්නම් සිය අතීත මතකයන් තුල ජීවත් වූ හජිමේ තමන්ගේ සිත තුලින් මේ මාවක් ගත් දෙයක්ද නමුත් හජිමේට නැවත හජිමේව හමු වීමට රුකුලක් වන්නේ මේ ශිමමුටෝගේ නැවත හමු වීමයි ආරම්භයේ පටන් අවසානයේ දක්වාම පාඨකයා වශී කරගන්නට හරුකි මුරකාමී කියන කතුවරයාට ඇති හැකියාව ඉතාමත් අපූර්වයි ඇතැම් අවස්ථාවල ලිංගිකත්වයේ උලුප්පා තිබුණ නමුත් එම ලිංගිකත්වයේ ලිපීම නැතිව වුවද කතාවේ රසයට කිසිම බාධාවක් නොවන බව මගේ හැඟීමයි. හරුකි මුරකාමිගේ මෙම කෘතිය South of the Border, West of the Sun එනම් සිංහලට පරිවර්තනය කර තිබෙන මෙම කෘතිය මම නොවන මම කෘතිය මානව ප්‍රේමී සහ ඇඟි මනා විශ්ලේෂණය කරන අපූර්වතම කෘතියක්. අවසානාත්මක වශයෙන්ම කියන්න තිබෙන්නේ හජිමේට හජිමේගේම නොවන හජිමේගේම ආදරයක් තිබුණා කියයි. මේ කෘතිය සිංහලට පරිවර්තනය කරලා තිබෙන්නේ දුමින්ද බොරලුගොඩ කතුවරයා. ප්‍රකාශනය අහස ප්‍රකාශනයක්.